කම් ඔයා දන්නවත් නෑ මර කල්පනාවකනේ නෑ මම නිකන් ඔහෙ බලන් හිටියා කොහමද පියසෙන්නේ මං අරට අපච්චිලා හොඳ සනීපෙන් ඉන්නවා නංගි අම්මා කැවිලි පාර්සලයක් දුන්න ඕගොල්ලන්ට දෙන්න කියලා ඕක දැන් මෙතන දින්න ඕනේ යන් ගෙට මට දුන්නත් ගෙටනේ ගෙනියන්නේ ඒකත් ඇත්ත යම් ආටිහෙම කිව්වට නම් දන්නේ නැහැ. අන්ටියක් ටීචර් කෙනෙක්. අපි ඉතින් ගැල්ලමයිගෙත් එහෙම වරදක් නෑනේ. මනෝජ් මම ඔයාව මගේ පුතාටත් වැඩිය විශ්වාස කළා. එහෙම කි ඇයි මනෝජ් මට ඔයා මේ හැම දෙයක්ම හැංගුවේ? අනේ සෝරි ආන්ටි. මම ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි. මනික ඒ හැටි කාලයක් ඉඳි තිබ්බෙත් නැහැ. කොහොමද ඔය කියන තරම් දෙයක් නම් එතන තිබ්බේ නැහැ. මොනවා වුණත් අසංකයි ඔයයි. මට හැම දෙයක්ම හැංගුවා. මගේ විශ්වාසය ඔයගොල්ලෝ කඩලා. මේ ලෝකෙට ඉන්නේ අසංක විතරයි. දැන් පුතාට මේ පලාත හොඳට අල්ලලා ඇති නේද? ඔව් මාමේ. අනුරාධපුරයට වැඩිය මම මේ පැත්තට කැමතියි. මෙහෙ හරි සනීපයි. ඕකේ තින් කියන්න දෙයක් දුතේ. අප්පච්චිලට නම් ඉතින් බය වෙන්න කිසි දෙයක් නැහැ. පුතා මගේ ළඟ ඉන්නවයි කියන්නේ හරියට ගෙදර ඉන්නවා වගේනේ. දැන් මාමේ නංගි වෛද්‍ය විද්‍යාලයට ගියපු නිසා මීට පස්සේ මාමගේ වෙදකම කරන එකක් නැද්ද? නෑ 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 එහෙම වෙන්නේ නෑ. ඒ වෙදකම කරන්න පූර්ණිමා ඉන්නේ. නංගි රට වෙදකම, අක්කා මේ රට වෙදකම. ෂා, ඒක කොච්චර හොඳද මාමේ. හැබැයි මන් නම් හිතුවේ නෑ පූර්ණිමා වෙදකමත් ඉගෙන ගනින් කියලා. එයා හුඟා දේවල් දන්නවා පුතේ. දැන් නැටුම් පන්ති උකුත් කරනවාට. හැබැයි නංගි නම් එහෙම නෑ. පොත් ගුල්ලා ඉගෙන ගන්නවයි ඉගෙන ගන්නවයි. කමක් නෑ මාමේ. එතකොට ඒ දෙන්න දෙවිදයක්නේ. මම මේ පුතාට වැදගත් කාරණාවක් ගැන කියන්නයි හිටියේ. මේ පියසේන තැපැල් මහත්තයා කිව්වහම මේ පළාතේ හොඳ නමක් තියාගෙන හිටපු කෙනෙක්. අන්න ඒකින්ද අප්පච්චිගේ ගෞරවය රැගෙන විදිහට වැඩ කරන්න. මට තේරෙනවා මාමේ. මමත් රාජකාරිය තමයි අංක 1ට කරන්නේ. අප්පච්චි මට කියලා දීපු පළවෙනි පාඩමත්
ඒක තමයි. රාජකාරී විතරක් නෙමෙයි පුතේ. අනිත් වැඩවලත් ඒ ලකේ තියෙන්න ඕන. ඔය අනවශ්‍ය කිසි දෙයක පැටලෙන්න යන්න එපා. මට තේරෙනවා මාමේ. මගේ මොන හරි වැරද්දක් දැක්කොත් මාම ඕන වෙලාවක මට කියන්න. මට ඉතින් අප්පච්චි මොකද මාමා මොකද? පුතාට ඕන දෙයක් තියෙනවා නම් පූර්ණිමාට හරි උංගිට හරි කියන්න. හොඳ වෙයි මාමේ. මාර අප්සෙට් මචං ආන්ටි අඳිනවා දැක්ක. හරි වැරද්ද මන් දන්නේ. ඒ වුණාට අන්තිමට අපි හැමෝටම මේකෙන් දුක් විඳින්න ඕන. ඔබටින් කොහොමඩත් විඳින්න තිබ්බ වේදනාව. මන් නර්මදාව මැනගලත් වටින්. අපි දැන් මෙකට මොකද කරන්නේ? අපේම වත්තට ඒත් මචං ආන්ටිව තනියෙන් දාලා යන්න බෑනේ. දැන් වෙනදා නම් උනේ නර්මදා හරි හිටියද? ඒක ඒකි තරහ වෙලා නේ ගිහින් මන්නේ හිතන්නේ පාය මේ පැත්ත බලා දොත් ඒ කියලා. මං අම්මට හරි ආදරේ මචං. මෙච්චර කාලයක් අම්ම කියන්නේ හැමදේම කළේ යව සන්තෝෂ කරන්න. දැන් ඉතින් කැමති කෙනා මොන මොනවා කරගත්තත් මට කමක් නැහැ. මගේ හිතේ තියෙන දේ මං අවංකවම කිව්වනේ. උඹට දුස් කියන්නේ නැහැ මචං. ඒක ඉතින් ඒ දවස්වල ඒ විදියට වෙච්ච දේවල්. අපි කවකටත් මේ දේවල් නිවෙන්න ඇරලා මේකට මොකක් හරි කරන්න බලමු. තුවාලේ තවත් පෑරණ එක වෙන්නේ. ලෑස්තිවෙන්කො. අපි වත්තට යමු. වත්තට? ඔව්. දැන් කොහෙද නර්මදා යන්න හදන්නේ? මට මෙහෙ හිටියොත් පිස්සු හැදේ ඩැඩි. මං ටික දවසකට යනවා මගේ යාළුවිට ගෙදර. මෙහෙන් ගියාම ප්‍රශ්න විසඳෙනවද? මං කරන්නේ මගේ හිතට හිතිච්ච දේ. මට හිතුණා මම යනවා. නර්මදා, දැන් ඔයා මෙහෙන් ගියාම ප්‍රශ්න විසඳෙනවද? මම දන්නේ නැහැ ඩැඩි. මට තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ මං කවුරු විශ්වාස කරන්නද කාව අවිශ්වාස කරන්නද කියලා. අපි කරපු වැරද්ද මොකද නර්මදා? මම අම්මිලත් එක තරහ වෙලා යනවා නෙමෙයිනේ. මං දවස් දෙක තුනකින් එන්නම්. කියපු ගමන් මං කෝල් එකක් දෙන්නම්. හොඳයි. නර්මදා යන්න. හැබැයි ඔයාට අසාධාරණයක් වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. මට නම් මේක ඉවසන්න බෑ හිම. අසංකට වටින්නේ නැහැ නර්මදාට මෙහෙම කරන්නේ. දැන් ඉතින් මොනව කරන්නද? අපි මේක පොඩින් බේරුමක් කරගන්න සංදේව හම්බෙලා කතා කරමු. එහෙමත් කරමු. අමතක කරලා දාන්න අයිය. ඕකෙන් මට කිසි ප්‍රශ්නයක් උන්නේ නෑනේ. මොනාට නංගි
ඔයාට අපවාද විඳින්න සිද්ධ වුණේ වැඩිහිටි අපි කරපු වරදින්නේ. ඒත් අයියේ පරද්දක්වත් හිතරදීමක්වත් තුන්නේ නෑනේ. අම්මයි අයියා නිකන් හිතර ඉඳගෙන. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා නංගි. ඔයාට කවදාවත් වරදින්නේ. කියන්නේ ආයවා ගෙදර යන්න නැද්ද? ගෙදර යන දවසක් ඊළඟට කරන්නේ මොනවද කියලා මම තාම තීරණය කළා නැහැ. මට ඉතින් කොයාරේ ඉඳලා පුරුදුයි. මට එක පාට මතක් වුණේ ඔයාවයි පූජා. ඒක හතකට ඔයා වෙන කොහෙවත් නොගිහින් මෙහෙ ආවේ කොහොඳයි. දැන් ඉතින් අපිට ඉස්සරහට කරන දේක් ගැනවත් කතා කරන්න පුළුවන් නේ. මේක තමයි මාත් හිතුවේ. මේ වගේ වෙලාවකට තමයි මට යාළුවෝ නැති පාඩුව දැනෙන්නේ. හිතට පුතුම තරම් පාළුවක් දැනෙනවා. ඇයි අසංක මෙච්චර මේ ප්‍රශ්න දුරට ගියනකන් නිකන් හිටියේ? දැන් මොනවා වුණත් නර්මදා අපිට තියෙන්නේ ඊළඟට වෙන දේ ගැන හිතන්න. අසංක ආයෙත් එන එකක් නැහැ. මට ඒක හොඳටම විශ්වාසයි. එයා ආයෙම ආවත් මට එයාව විදිහට බාරගන්න බෑ. මං එයාට ඇත්තටම ආදරේ කරා. ඒක ඔයත් දන්නවා. මොන දේ වුණත් ආයෙ මෙහෙම දෙයක් ඇති වෙන්නේ නැහැ. ඒක නම් එහෙම තමයි. මට එයාත් එක්ක සම්බන්ධකමක් තියෙනවා නම් ඒ ආගේ පරිගණක විතරයි. විකාර නොකිය හිටපන්. ඔන්න ඔක හොම්ම අතහැරලා දාපන්. උඹට ඕන කාලයක් මෙහෙ ඉන්න පුළුවන්. මං යනවා. මට පරක් වෙනවා. මිසිස් කරලියද්ද මේ අසංග කියන කතාවල තේරුම? එයාට ඕන ඕන වෙලාවට කැමති වෙන්නයි, එපා වෙලාවට අකමැති වෙන්නයි. මේ ගැරුළමයි කියන්නේ සෙල්ලම්බට නෙවෙයිනේ. අනේ අපි ගැන වරදව හිතන්න එපා. ඔයාට වරද පටවනවත් නෙවෙයි. අපිට ඉන්න ගෑනු ළමයෙක්නේ. වෙඩින් කාඩ් එක ගහලා ඉවර කරන්න හොටෙල් එකේ නම දාන්න විතරයි තිබුණේ. මට තේරෙනවා හිමාලි ඕගොල්ලන්ගේ හිත් වේදනාව. මට සමාවෙන්න. මිසිස් කරල්ලියද්ද අපෙන් සමාවිල්ලන්න ඕනේ නැහැ. ඔබතුමී කිසිම වරදක් කළා නැහැ. මේ අපිට ඕනනම් මේකට උසාවි යන්නත් පුළුවන්.
නමුත් අපිට එහෙම කරන්න බෑනේ. මේක අපි බොහෝම ගරු කරන සලකන පවුල. ඩග්ලස් අපේ පවුල් වල හැටි තරමක් හරි දන්නවනේ. තුන්න වචනයක් ආපහු ගන්න උදවිය නෙවෙයි අපි. අසංග කරේ ලොකු වැරැද්දක්. මොනවා වුණත් මොන මොන ප්‍රශ්න ආවත් මේ කටයුත්ත කෙරෙනවා අම්මයි. මටත් වෙන්න ඕන එච්චරයි. මිසෙස් කරලියත් මේවට අපි අපි තරහ වෙන්න අවශ්‍ය නැහැ. ළමයිනේ. ඒ අය කරන වැරදි වලට සමාව දීලා ඒගොල්ලන්ව හරි මකට ගන්න ඕනේ. එතකොට මේ සේරම හරි. ඇත්තම කියනවා නම් නර්මදා වුණත් උගත්කමයි සල්ලි තියෙනවා මිසක් නැත්නම් ඉතින් මේ වලවුර ගැලපෙන්නේ නැහනේ. එහෙම එකේ නිකම්ම නිකන් ගම්ක කෙල්ලෙක් ගැලපෙයිද? කෝ නර්මදා? එයා මොනවද කියන්නේ? මිසස් කරලියද්ද ඒ සේරම දේවල් මම බලා ගන්නවා. ඒව ගැන කිසිම දෙයකට බය වෙන්න එපා. එහෙමනම් මේ ප්‍රශ්නේ මෙතනින් ඉවරයි. අපේ පරණ තීරණවල කිසිම වෙනසක් නැහැ. උංගි අද බරටම වැඩ. මහත්තයා. යස් යස්. මේ හෝම්වර්ක් කරනවා. මහත්තයට අප්සෙට් දන්නේ නැහැ මං ඉංග්‍රීසියෙන් කතා කරනකොට. අපෝ නැහැ. දැන් කොහොමදත් ස්ටයිල් එක ඕකනේ. උංගි වෙදමාමා මට කියලා තියෙනවා මොන හරි දෙයක් උමනා වුණොත් උංගිට කතා කරලා ඉල්ලගන්න කියලා. නැතුව නැතුව මං টপ සර්විස්නේ. ෆුල් ඔප්සන් ඔටෝජියර්. ඔටෝජියර්? එතකොට මෙහි වාහන එලවන්නෙත් උංගිද? නෑ නෑ මෙහි වාහන නම් නෑ මහත්තයෝ. තිබ්බත් ඉතින් මට ලයිසන් නෑනේ. නෑ මට වාහනයක් ඕනේ නැහැ. එහෙම ඕනේ වුණොත් වැඩපලෙන් ගෙන්න ගන්න පුළුවන්නේ. අර ෆුල් ඔප්ෂන් ඔටෝජියර් කියපු නිසා මං හිතුව වාහනයක් ඇති කියලා. අපේ ඒ වගේ තමයි දුවන දිවිල්ල. දැන් ඉතින් මහත්තයට මගෙන් මොනවද කෙරෙන්න ඕනේ? මල් දෙන්නද ලියුම් දෙන්නද? නෑ නෑ උංගේ මං කතා කරේ හිම දෙයක් ගැන නෙමෙයි. ඒකට කමන්නේ ඕන දෙයක් කියන්න. සෝරි ඈ. සෝරි? සෝරි කිව්වේ? ඔක මහත්තයෝ මට මේ පුරුද්දට කියවෙනවා. සෝරි ඈ. ඒකට කමක් නෑ. මම කවදාකවත් අම්මගේ ඊතර ඉඳලා නැහැ. මට දුක අම්ම තරහ වෙච්ච එක. ඊට පස්සේ අපි දෙන්න අතර මොනා සිද්ධ වුණා? ඒක වෙන්නේ අම්මගේ කැමැත්ත ඇතුව. එහෙම නැතුව අපිට හිතා ගන්න බෑ. අම්ම කෙනෙක්ගේ වටිනාකම දැනෙන්නේ අම්ම කෙනෙක් නැතුව ජීවත් වෙනකොට. Thank you.